මේ සේනා දළඹුවා එහෙම නැතිනම් ෆෝල්ලාමි වෝම් කියන නමින් හඳුන්වන දළඹුවා පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසු ලංකාව ඇතුලේ බරපතල ලෙස ව්‍යාප්ත වෙමින් ඉන්නේ. එතකොට මේ දළඹුවා සාමාන්‍ය ෆෝල්ලාමි වෝම් කියලා තමයි පොදු වශයෙන් හැඳින්වෙන්නේ. ස්පොඩොප්ටෙරා ෆෘජුපීඩා කියන විද්‍යාත්මක නමින් හඳුන්වන දළඹු විශේෂය. මේ දළඹුවෙක් කිව්වට මේ සලබේ එයාගේ ජීවන චක්‍රයේ 3 වෙනි සහ 5 වෙනි දවස් 4 කාලේ දළඹුවෙක් ඉදිරියට ඉන්නවා. එතනින් පස්සේ සලබේක් බවට පත් වෙනවා. නමුත් මේ දළඹුවගේ ප්‍රශ්නේ එන්නේ මේ දළඹුව ඝර්මකලාපී රටකට ආවට පස්සේ මුළු අවුරුද්ද පුරාම දවස් 365 උගේ ජීවන චක්‍රය නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ප්‍රශ්නයක් එනවා. සාමාන්‍යයෙන් මේ සලබයා වරකට බිත්තර 150ක් 200ක් විතර දානවා. එක්කෙනෙක්ගේ ජීවිත කාලය ඇතුළත 10 වතාවක් විදිහට ඒ විදිහට බිත්තර දානවා. ඒ විතරක් නෙවෙයි, ඊටාම කෙටි කාලයක් ඇතුළත අර බිත්තර 150න් හරි 200න් හරි හැදෙන සලබෑ නැවත බිත්තර දාන්න පටන් ගන්නවා. ඒ නිසා අධික වේගයකින් ව්‍යාප්ත වෙනවා. විශේෂයෙන් මධ්‍යම ඇමරිකානු රටවල නම් ඉන්නවා ඒ දළඹුවව ආහාරයට ගන්න විලෝපික සතුන් ඉන්නවා. දැන් මේ ආගන්තුක සතෙක් නිසා මේ සතා ලංකාව වගේ රටවල්වල, ඉන්දියාව වගේ රටවල්වල ඒ විලෝපිකියොත් නැහැ. ඒ නිසා මේක වේගයෙන් වර්ධනය වෙමින් යනවා. එතකොට මේ වේගයෙන් වර්ධනය වෙනකොට තියෙන ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් මේ දළඹුව ගත්තොත් එහෙම අධික කුසගින්නෙන් පෙළෙන දළඹුවෙක් ඒ දළඹුව කණ්ඩායමක් එක රාත්‍රියකට අක්කර 1000ක විතර භෝග වර්ග විනාශ කරන මට්ටමකට බඩගින්නක් සහිත අසාමාන්‍ය බඩගින්නක් සහිත දළඹුවෙක්. ඒ නිසා දැන් මේ සලබයාගේ මූලික අවස්ථාවේ ඉන්න දළඹුව ගත්තට පස්සේ මේ සේනා දළඹුව කියලා හඳුන්වන දළඹුව කෘෂිකර්මාන්තයට විශාල හානියක් තියෙන දළඹුවයි. දැන් ප්‍රශ්නයක් ආව මේ දළඹුව ලංකාවට ආවේ කොහොමද කියලා. ඉතින් ලංකාවට එන්න බොහොම ක්‍රම කීපෙනේ තියෙන්නේ. එක්කෝ මේ දළඹුව ලංකාවට එන්න ඕනේ ජෛව ආක්‍රමණයක් විදියට. එන වෙනත් රටක් විසින් සිතාමතාම ආක්‍රමණික ලෙස මේ සතාව මෙහෙට එව්වා වෙන්න ඕනේ. අර කලින් අපිට ඒ පිළිබඳ ඕනතරම් උදාහරණ තියෙනවා. දැන් 1930-40 දශකවල සුප්‍රසිද්ධම උදාහරණ තියෙන 1930-40 දශකවල බිබිලේ පැනිදොඩම් වගාවට ආවා ට්‍රයිස්ටේසා කියලා වෛරසයක්. ඉතින් ඒක ආවේ ඇමරිකාවේ කැලිෆෝනියාවෙන් ගෙන්නපු දොඩම් වර්ගයක් එක්ක. ඒ වෛරසය විසින් බිබිලේ පැනිදොඩම් වගාව සම්පූර්ණයෙන් විනාශ වුණා. එතකොට ඒ කාලේ සාකච්ඡා වුණා ඒක හිතාමතා එල්ල කරනු ලැබූ ජෛව ආක්‍රමණයක් කියලා ලංකාවේ දොඩම් වගාව විනාශ කිරීම සඳහා. එතනින් පස්සේ ඇත්තටම ලංකාවේ දොඩම් වගාව 1940 දශකයෙන් පස්සේ සාර්ථක කරගන්න හම්බුන්නේ නැහැ. දැන් ලංකාවේ ඇයට කන්න වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් සහ යුරෝපයෙන් ගෙන්නපු අර කහපාට දොඩම්. බිබිලේ පැණි දොඩම් ලෝකේ රසම දොඩම් කියලා නම් කරලා තිබුණු දොඩම් විශේෂය වඳ වෙලා ගිහින් තියෙනවා. ඒක දැන් වගා කරන්න බෑ ලංකාවේ. එතකොට මේ වගේ ජෛව ආක්‍රමණයක්ද මේ ආවේ කියන කතාව ගොඩනැගිලා තිබුණා. ඉතින් දෙවෙනි එක තියෙන්නේ යම් විදිහක ලංකාවේ නිරෝධායන ක්‍රියාවලිය. කියන්නේ පිට රටින් ගේන ශාක කොටස් නිරෝධායනය කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. 1996 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත ප්ලාන්ට් ප්‍රොටෙක්ෂන් ඇක් කියලා පනතක් තියෙනවා. ඒ පනත අනුව සියලුම ද්‍රව්‍ය නිරෝධායනය කරනවා. එතකොට සමහර අය අපි දැක්ක පහුගිය කාලේ කියලා තියෙනවා ලංකාවට බඩේරිඟු බීජ ගේද්දී ඒ බීජයත් එක්ක දළඹුව එන්නේ නැති නිරෝධායන ක්‍රියාවලිය අසමත් වෙලා කියලා. ඉතින් ඒක වුණත් පිළිගන්න හරි අමාරුයි. ඒකට සාක්ෂියක් නැහැ. මොකද බඩේරිඟු බීජයත් එක්ක මේ සතා එන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. ඒ ආවත් ඒක සාමාන්‍ය නිරෝධායන ක්‍රියාවලියදී අහුවෙනවා. ජෛව ආක්‍රමණයක් කියලා කියන්නත් අපිට පැහැදිලි තොරතුරක් නැහැ. එහෙම අනුමාන කරන්න පුළුවන්. නමුත් එහෙම කියන්න පැහැදිලි තොරතුරක් නැහැ. මොකද විශේෂයෙන් මේ කලාපේ හැම රටකටම දැන් දළඹුව පැතිරෙමින් යන නිසා ලංකාව විතරක් ඉලක්ක කරගත්ත විශේෂ ප්‍රහාරයක් එල්ල වුණා කියලා හිතන්න තරමුත් සාක්ෂි නැහැ. ඒ නිසා අපිට අනුමාන කරන්න වෙන්නේ මේ සතා පියාඹලා එන්නේ නැති ඉන්දියාවේ ඉඳලාගේ. මොකද මේ සලබයාට, වැඩුණු සලබයාට සුළඟත් එක්ක දවසකට එක රාත්‍රියකට සාමාන්‍යයෙන් කිලෝමීටර 80ත් 100ත් අතර දුරක් පියාඹන්න පුළුවන්. ඒ නිසා දකුණු ඉන්දියාවට සලබයා ආවා කියන්නේ එයාට ලංකාවට එන්න පුළුවන්. එතකොට දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ සලබයා මුලින්ම එයාගේ නිජ භූමිය නොවන රටක වාර්තා වුණේ 2016 නයිජීරියාවේදී තමයි මේක මුලින්ම වාර්තා වුණේ. එතකොට 2016 වසරේ මීට අවුරුදු 3කට කලින් නයිජීරියාවෙන් වාර්තා වෙනකොට නයිජීරියාවේ විශාල වගාහානි ප්‍රමාණයක් ඒකෙන් සිද්ධ වුණා. එතනින් පස්සේ අප්‍රිකානු කලාපයේ රටවල් ගණනාවකට මේ සලබයා පැතිර ගියා. ඒ නිසා මේක අලුත් එකක් නෙවෙයි. මේ සේනා දළඹුවාට මූණ දෙන්නේ කොහොමද කියන එක සම්බන්ධ ඉතාම විශාල අත්දැකීම් ප්‍රමාණයක්, විශාල පර්යේෂණ ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා අප්‍රිකානු කලාපයේ. එතනින් පස්සේ තමයි ආසියානු රටවලට ආවේ. මේ වෙනකොට නිජබිම හැරුණු විට, මධ්‍යම ඇමරිකානු නිජබිම රටවල් හැරුණු විට මේ දළඹුව, සේනා දළඹුව රටවල් 44ක ක්‍රියාත්මක වෙලා තියෙනවා.
තොටේ රටවල් 44ෙම 2016 ඉඳලා 2019 දක්වා මේ ගෙවිච්ච අවුරුදු 3 ඇතුලේ තමයි රටවල් 44 මේ දලඹුව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකට අදාළ අත්දැකීමක් තියෙනවා. දැන් මෙතන ප්‍රශ්න ගන්නවක් තියෙනවා. එකක් තමයි 2018 මැයි මාසේ තමයි ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේදී මේ දලඹුව වාර්තා වෙන්නේ. 2018 මැයි මාසේ කියලා කියන්නේ සැලකිතු මාස විදිහට ගත්තොත් එහේ මාස 7-8කට කලින් තමයි ඉන්දියාවෙන් දකුණු ඉන්දියාවෙන් දලඹුව වාර්තා වෙන්නේ. ඒ වාර්තා වෙනකොටම අනිවාර්ය අවධානමක් තියෙනවා ඌට කිලෝමීටර් 100ක් පියාඹන්න පුළුවන් නිසා මේ දලඹුව සලබෑ වුණාට පස්සේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ බිත්තර දැමීමේ අවධානම කියන එක පැහැදිලිව තියෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ තමයි 2018 මැයි මාසයේ තරම් ඈත කාලයකදී දලඹුව ඉන්දියාවෙන් වාර්තා වෙනකොට ලංකාවේ කෘෂිකර්ම බලධාරීන් මොකද කරේ? රජය මොකද කරේ? ඒක සම්බන්ධ කිසිදු පූර්ව සූදානමක් පූර්ව ආරක්ෂක විධිවිධානයක් සලකන්නේ නැතුව ඉන්දියාවට දලඹුව ආවට පස්සේ නිදාගෙන හිටියේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම 2018 සැප්තැම්බර් මාසේ 16 වෙනිදා මේ දලඹුවාගේ තර්ජනයක් ලංකාවට පැමිණිය හැකියි කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්ගේ නමින් ඉරිදා පුවත්පතක ලිපියක් පළවෙනි. කියන්නේ සැප්තැම්බර් මාසේ වෙද්දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවම වශයෙන් අවධානම අඳුනගෙන හිටියා මේ දලඹුව ලංකාවට එන්න පුළුවන් කියලා. එතකොට ඉරිදාපත්තරේ ලිපි දානවට අමතරව කෘෂිකර්ම බලධාරීන් මේ අවදානම කලින් වැළැක්වීම සඳහා මොනවද කරේ කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් කියනවා කැලෙන්ඩර් ගහලා බෙදුවා වගේම කියනවා. කැලෙන්ඩර් ගහලා බෙදුවා, ලීෆ්ලට් බෙදුවා කියලා කියනවා. නමුත් රජය මොකද්ද ගත්ත පියවර? ඉන්දියාවට, විශේෂයෙන් දකුණු ඉන්දියාවට, තමිල්නාඩුවට, කර්ණාටක ප්‍රාන්තයට මේ ප්‍රශ්නේ ආවට පස්සේ, ඊටාම ආසන්නයට ආවට පස්සෙත් මොකද්ද වෙච්ච ක්‍රියාත්මක වීම කියන ප්‍රශ්නේ තියෙනවා. 2018 ඔක්තෝබර් මාසේ 29 වෙනිදා තමයි පළවෙනි දලඹුව ලංකාවේ වාර්තා වෙන්නේ අම්පාර දමන ප්‍රදේශේ. එතකොට අම්පාර දමන ප්‍රදේශයෙන් පළවෙනි දලඹුව වාර්තා වෙලා ඔක්තෝබර් මාසේ 29 වෙනිදා වෙද්දී මාස 3ක් තිස්සේ රජය මොකද කරේ? මේ ව්‍යසනය අතිශය ව්‍යාප්ත වෙලා යනතුරු මොකද කරේ? සා මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ස්වභාවික ව්‍යසනයක් වෙන එක වළක්වන්න බෑනේ. ඉතින් ඒකට රජයට වගකීම් පවරන්න බෑ. සලබේක් හරි දලබුවෙක් හරි ආවම හරි වෙනත් ස්වභාවික ව්‍යසනයක් වුණාට පස්සේ ඒකට වගකීම් පවරන්න බෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිපත්ති මේ වශයෙන් ක්‍රියාමාර්ග වශයෙන් මේ ව්‍යසනේ වැළැක්වීම සඳහා මොකද්ද කරන්නේ? ඒකට රජයට වගකීමක් තියෙනවා. ව්‍යසනේ වළක්වා ගැනීම සඳහා වගකීමක් තියෙනවා. ඒ වගේම රජයට වගකීමක් තියෙනවා. එකෙන් හානියටපත් වෙන ගොවීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා, ජීවිත නගා සිටීම සඳහා වගකීමක් තියෙනවා. ඒත් අපිට විවේචනය තියෙන්නේ දලඹුවෙක් ලංකාවට ආපු එක නෙවෙයි. දලඹුව ලංකාවට එනකොට ඒකට අදාළව මේ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වුණේ කොහොමද? රජයේ ක්‍රියාත්මක වුණේ කොහොමද? දේශපාලන අධිකාරිය ඒක සම්බන්ධ වගකීම දරුවේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් මේ වෙද්දී දලඹුව හැමතැනම ව්‍යාප්ත වෙනවා. ගියසුමාන වෙද්දී මහනුවර දොළුව ප්‍රදේශයේ, නුවරඑළියේ වලපනේ ප්‍රදේශයේ, ඊට පස්සේ මාතලේ නාවුල සහ විල්ගමුව ප්‍රදේශවල දලඹුව වාර්තාමින් යනවා. මොකද දැන් මේ වෙද්දී දිස්ත්‍රික්ක ගණනාවක දලඹුව පැතිරලා මධ්‍යම කඳුකරේ විතරයි බේරිලා තිබුණේ. දැන් මධ්‍යම කඳුකරේට දලඹුව ඇමින් තියෙනවා. මේ දලඹුවගේ ප්‍රශ්නේ තියෙන්නේ බඩේරිඟු, වී, පුරක්කන්, එළවලු වර්ග, පළතුරු වර්ග, ඒ වගේ විශාල ප්‍රමාණයක් මේ දලඹුව ආහාරයට ගන්න. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ වෙනකොට ලංකාවේ බඩේරිඟු වගාව විශාල විනාශයකට ලක් වෙලා තියෙනවා. බඩේරිඟු හෙක්ටයාර 82000ක් තමයි වැව්වේ මේ කන්නේ ලංකාවේ. ඒකේ 43000ක්ම දලඹුවගේ ප්‍රහාරයට ගොදුරු වෙලා තියෙනවා. බඩේරිඟු වගාවෙන් දල වශයෙන් භාගයක් දලඹුව විසින් විනාශ කරලා තියෙනවා. ඊට පස්සේ දැන් වී වගාවට දලඹුව ඇවිල්ලා තියෙනවා. දැන් අනුරාධපුර දිස්ත්‍රික්කේ, පොළොන්නරුව දිස්ත්‍රික්කේ වී වගා බිම් තුලින් කුඹුරු තුලින් දැන් දලඹුව හම්බෙමින් තියෙනවා. විසේ හේන් වගාවත් එක්ක බැඳිලා තිබුණු කුරක්කන් වගාවට සම්පූර්ණයෙන්ම දලඹුවගේ ප්‍රහාරය ඇවිල්ලා තිබුණා. දැන් මේ ගියසුමාන වෙද්දී තක්කාලි, බෝංචි, ගෝවා ඇතුළු එළවලු වර්ගවලට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල එළවලු වර්ගවලට දලඹුවගේ ප්‍රහාරය ඇවිල්ලා තිබුණා. දැන් මේ වෙද්දී අනාවක කියලා තියෙනවා දීලුණු සහ රටකජු වගේ භෝග වර්ග වලටත් මේ දලඹුවගේ ප්‍රහාර එල්ල වෙන්න පුළුවන් කියලා. දැන් මෙතන අපිට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. පළවෙනි එක තමයි ඉන්දියාවට දලඹුව ආවට පස්සේ ගත්ත පූර්ව ආරක්ෂක පියවර මොනවද? කරපු පර්යේෂණ මොනවද? ඒ පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් උකහා ගන්න ඒක හරහා දලඹුව පාලනය කරන්න ගත්ත පියවර මොකක්ද? ඒ ප්‍රශ්නේ තියෙනවා. දෙවැනි එක තමයි අම්පාර දමන ප්‍රදේශයෙන් පළවෙනි දලඹුව වාර්තා වෙද්දී ඔක්තෝබර් මාසේ 29 වෙනිදා වහාම ගත යුතු පියවරක් තිබුණා රජයට. වහාම ගත යුතු පියවරක් තිබුණා. දලඹුව වාර්තා වෙච්ච තැන්වල වගාව සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කරලා අදාළ ගොවින්ට වන්දියක් ගෙවන්න. ඒක කරා නම් මේක පැතිරීම සැලකිතු මට්ටමකට අඩු කරගන්න තිබුණා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒ පියවර ගත්තේ නැහැ. ගොවින්ට වන්දි ගෙවන්න වෙන නිසා, ඒවට ප්‍රතිපාදන වෙන් කරන්න වෙන නිසා ඒ පියවර ගත්තේ නැහැ. මුළු වගාවල්ම විනාශ කරන තුරු ආරම්භක අවස්ථාවේ පියවර ගත්තේ නැහැ.
ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් අප්‍රිකානු රටවල් වල මේකට අදාළ අත්දැකීම තියෙන නිසා ඒවට අදාළ මාර්ගෝපදේශනයක් හදලා තියෙනවා අප්‍රිකානු රටවල විශේෂයෙන් නයිජීරියාවේ ගයිඩ්ලයින්ස් තියෙනවා. එතකොට මේ දලඹුවා එනකොට මොකද්ද කරන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් කොහොමද මොනවද ඒකට අදාළ රසායනික ද්‍රව්‍ය කවුද විලෝපිකයෝ කියලා සම්පූර්ණ මාර්ගෝපදේශනයක් තියෙනවා අප්‍රිකානු රටවල් විසින් සකස් කරපු. ඒ මාර්ගෝපදේශනය මේ මාධ්‍ය සාකච්ඡාව ගන්න මොහොත වෙනකොටවත් තවමත් සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය වෙලා නැහැ. අවමදේ කරන්න තියෙන එක මේ මාර්ගෝපදේශනේ මීට කලින් මේ ව්‍යසනයට ගොදුරු වෙච්ච රටවල් විසින් හදපු මාර්ගෝපදේශනේ සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කරලා ඒක කෘෂිකර්ම නිලධාරීන්ට සහ ගොවීන්ට දෙන්න එපා. ඒත් ඒ වැඩේ කරලා නැහැ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ නීතියට අනුව අර 1996 අංක 35 දරන ශාකාරක්ෂණ පනතට අනුව යම් මෙවැනි පලිබෝධකෙක් ලංකාවට ආවට පස්සේ නිරෝධායන පලිබෝධකෙක් ලෙස ඒ සතාව නම් කරලා නීත්‍යානුකූලව පියවරක් ගන්න. එනේ සාමාන්‍යයෙන් කරන්නේ නිරෝධායන පලිබෝධකෙක්. එහෙම නැත්නම් ක්වොරන්ටයින් පෙස්ට් කියලා ඒ සතාව නම් කරලා ගැසට් එකක් ගන්න. දැන් මාස 3ක කාලයක් ගියා තාමත් මේ සතා පලිබෝධකෙක් ලෙස නම් කරලා නීතියෙන් ගැසට් එක ගහලා නැහැ. ඒ නිසා පලිබෝධකයා පාලනය කිරීමට අදාළ පියවර ගනිද්දී බරපතල නෛතික ප්‍රශ්න ප්‍රමාණයක් වෙනවා ගොවීන්ට වගේම කෘෂිකර්ම නිලධාරීන්ට. ඒකට දැන් ඔක්තෝබර් මාසේ 29 වෙනි ඉඳලා මේ දක්වා වෙන පියවර ගන්න බැරි නම් අඩුම ගානේ මේ සතා පලිබෝධකෙක් කියලා ගැසට් එක නිකුත් නොකළේ ඇයි? මොකද මීට කලින් පිටි මකුණ ඇද්දී පොල් කුරු මිනිය ඇද්දී ඒවට අදාළ ගැසට් නිකුත් වුණා. ඒත් ඇයි නීතිමය පියවර මේ වෙනකල් ගත්තේ නැත්තේ? ඉතාලි මේක සම්බන්ධ ඉතාලි අඩු අවධානයක් තියෙන්නේ මේක සම්බන්ධ ඉතාලි අකාර්යක්ෂම ලෙස වැඩ කරන්නේ. ඒ විතර නෙවෙයි දැන් විවිධ වැරදි අදහස් පැතිර යනවා දලඹුව සම්බන්ධයෙන් හානිය සම්බන්ධයෙන් මේ වනතුරු කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වනතුරුත් නිල නිවේදනයක් නිකුත් කළා නැහැ මේ ප්‍රශ්නේ සම්බන්ධ. කිසිදු නිල නිවේදනයක් නැහැ. එක එක නිලධාරීන් මාධ්‍ය ඉස්සරහට අවිල්ල එක එක කතා කියනවා. සමහරු කියනවා මේක ජෛව ආක්‍රමණයක්, මේක කුමන්ත්‍රණයක්, මේක ලංකාව විනාශ කරන්න වෙන රටවල් කරපු කුමන්ත්‍රණයක් කියනවා. සමහර අය කියනවා බඩේරුගු බීජත් එක්ක මේ සතා එන්නේ නැති කියලා. සමහරු කියනවා පියාඹගෙන එන්නේ නැති කියලා. අඩුම ගානේ මොකද්ද උනේ? ඒකට ගත හැකි පියවර මොනවද? මොනවද කුමිනාශක වර්ග? ඒවවත් අවම වශයෙන් තව මේ වෙනකල් ඒක පිළිබඳ නිශ්චිත නිවේදනයක් නිකුත් කළා නැහැ. අනිත් එක තමයි දැන් මේ බඩේරුගු විශාල ප්‍රමාණයක් බඩේරුගු හෙක්ටයාර 43,037ක් හානි වෙලා තියෙනවනේ ඊයේ වෙද්දි. එතකොට දැන් මේ බඩේරුගු වගාවෙන් අඩක් විතර හානි වුණාට පස්සේ මේ ගොවීන්ට සහන දීම සඳහා මොකක්ද අරන් තියෙන පියවර? දැන් ඊයේ වෙද්දි අරන් තියෙන තීරණය තමයි රුපියල් 40,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ බඩේරුගු අක්කරයක් වගා කරන්න රුපියල් 40,000ක විතර වියදමක් යනවා. බඩේරුගු අක්කරයකින් සාමාන්‍ය රුපියල් ලක්ෂයත් 1,20,000 අතර ආදායමක් උපයන්න පුළුවන්. එතකොට දැන් ගොවීන්ගේ අස්වැන්න මුළුමනින්ම විනාශ වුණාට පස්සේ තමන්ගේ කෘෂිකර්මාන්තේ විනාශ වුණාට පස්සේ ආණ්ඩුව වන්දි දෙනවා කියලා තියෙන්නේ ගිය වියදම තමයි වන්දිය විදිහට දෙනවා කියලා තියෙන්නේ. දැන් නිකුත් කරපු නිවේදනයේ තියෙන්නේ අක්කරයකට රුපියල් 40,000ක උපරිමයක් දක්වා වන්දි ගෙවනවා කියන. එතකොට 40,000ක උපරිමයක් කියලා කියන්නේ ගිය වියදම හෝ ගිය වියදමටත් අඩු ප්‍රමාණයක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගොවියෙක් වගා කරාට පස්සේ ගිය වියදම විතරක් වන්දිය විදියට ගෙවලා නැහැ. එතනින් පස්සේ ආ ජීවත් වෙන්න ඕනේ. ඒ ජීවත් වීමට අදාළ මුදලත් හොයාගන්න තමයි වගා කරන්නේ. එතකොට දැන් වන්දි දීමේ ක්‍රියාවලියේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එසේ දැන් මේ සතාට අදාළව මොකද්ද තියෙන සැලැස්ම? දැන් සතා ලංකාවට ආවේ ඔක්තෝබර් 29 වෙනිදා, ජනවාරි 21 වෙනිදා තමයි එකපාරටම හදිස්සියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිවාඩු කැන්සල් කියලා නිවේදනය නිකුත් කරන්නේ. දැන් ඒකටත් සැලැස්මක් නැහැ. දැන් අඩුම ගානේ කෘෂිකර්ම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා හදිසි මෙහෙයුමක් කිරීම සඳහා නොවැම්බර් මාසයේ පියවර නොගත්තේ ඇයි? දෙසැම්බර් මාසේ පියවර නොගත්තේ ඇයි? ජනවාරි මාසේ සති 3ක්වත් යනකල් පියවර නොගත්තේ ඇයි? ජනවාරි 21 තමයි නිවේදනය නිකුත් කරන්නේ හදිසි ආපදා තත්ත්වයක් ඇවිල්ලා තියෙන කෘෂිකර්ම නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි කියලා. ඊළඟ ප්‍රශ්නේ තමයි හරි නිවාඩු අවලංගුයි කියන්නේ. නිවාඩු අවලංගු නිසා සියලු කෘෂිකර්ම නිලධාරීන් වැඩට එනවා. වැඩට ආවට පස්සේ ඒ අය ලව්ව මොකද්ද කරන්නේ? මොකද්ද සැලැස්ම? වැඩට එන්න කිව්වට හරියන්නේ නැහැ. දැන් කියලා තියෙන ඔක්කොමල වැඩට එන්න. වැඩට ඇවිල්ලා ඒගොල්ලෝ කාර්යාලවලට වෙලා ඉන්නවා. මොකද්ද රජයට තියෙන සැලැස්ම? දළඹුව නැති කිරීම සඳහා. එහෙම සැලැස්මක් නැහැ. දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔය රේඩියන්ට්, සක්සස්, ප්‍රොක්ලේම්, වර්ටකෝ වගේ නම් සහිත කුමිනාශක ප්‍රමාණයක් නිර්දේශ කරලා තියෙනවා. ඒවා උග්‍ර විෂ සහිත.
ඒ උග්‍ර විස සහිතයි. එතකොට ඒවා ආහාර ද්‍රව්‍යවලට පාවිච්චි කිරීම සම්බන්ධ නැවත සාකච්ඡා කරන්න. අනිත් එක ඒක යම් යම් ප්‍රමිතියකින් යම් අනු මේ සාන්ද්‍රණයකින් යුක්තව නිකුත් කරන්න ඕනේ. නමුත් දැන් ගොවීන් දලඹුවගෙන් බේරෙන්න අධි සාන්ද්‍රණ වලින් මේක ගහනවා ආහාර ද්‍රව්‍යවලට. දැන් මේ ගහන්නේ වී වලට, කුරක්කන් වලට, බඩඉරිඟු වලට, එළවලු වලට තමයි මේ කෘමිනාශකය ගහන්නේ. මේක අධික විෂ සහිත එකක්. ඒතර ඒක පිළිබඳ සමාලෝචනයක් තියෙනවා. අඩුම ගානේ ඒ විෂ වර්ග සහිතව ගහන එක ගැන සමාලෝචනයක් තියෙනවා. ඒ අතර රට පුරා ගොවීන් ස්වේච්ඡාවෙන් තනි තනියෙන් හොයාගෙන තියෙනවා සබන් වලින්, අලු වලින්, වැලි වලින්, කොහොඹ ඇට වල මේ රසායනික වලින් විවිධ වර්ගයේ කාබනික වර්ගයේ මේ දලඹුව විනාශ කරන ක්‍රම හොයාගෙන තියෙනවා. ඒකට ඒව එකක්වත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදගත කරගෙන නැහැ. ඒව ඒව හොයාගත්ත ගොවීන්ව හම්බෙලක් නැහැ. ඒගොල්ලන්ගෙන් ඒව අරගෙනත් නැහැ. එතකොට දැන් මේ අධික විෂ සහිත කුෂි රසායන භාවිතයේ වෙනුවට විකල්පයක් තියෙනවද කියන එක සම්බන්ධ නැත්නම් අඩුම ගන්නේ බහුවිද ක්‍රමය. ඒ කියන්නේ කෘමිනාශකත් ගහනවා, ඒ අතර අලුත් පාවිච්චි කරනවා, අර ගොවිව අර රුක් කත්තන වලින් කොහොඹ වලින් හොයාගත්ත රසායනිකත් පාවිච්චි කරනවා. ඒව හානියක් නැහැ නේ අඩුම ගන්නේ කෑමට. කොහොම ඇටවල තෙල් ගහපු බඩිරු කරලක් කෑමට මිනිස්සෙට මුකුත් වෙන්නේ නැහැ නේ. අර කෘමිනාශක එහෙම නෙවෙයිනේ. එතකොට මේව ගැන අඩුම ගන්නේ ඒක එකතු කිරීමක්වත් එහෙම එකක්වත් වෙලා නැහැ. ජෛව පාලන ක්‍රම ගැන කිසිදු මැදිහත් වීමක් නැහැ. ඒ කියන්නේ වෙන සතෙක්ව දාලා දලඹුව විනාශ කරන්න පුළුවන්ද කියන එක ගැන කිසිදු සොයාබැලීමක් කළ නැහැ. දැනට මධ්‍යම අප්‍රිකාවේ අර SF නියුක්ලියෝ පොලිඩොරසිස් කියන වෛරස් එකක් සහිත ඒක පාවිච්චි කරනවා මේ දලඹුව විනාශ කිරීම සඳහා. මොකද මේ දලඹුව ඊට ඉක්මනින් විනාශ වෙනවා. දලඹුවව එකතු කරලා භාජනයක දාලා තිබ්බත් පැය කීපයක් ඌ මැරෙනවා. අලු ගැහුවත් මැරෙනවා, වැලි ගැහුවත් මැරෙනවා දලඹුව. දැන් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කරලා අස්සේ ඉන්න දලඹුවව මරන්නේ කොහොමද? ඒකට මොකද කරන්නේ කියන ප්‍රශ්නේ මේ ඇවිල්ලා තියෙන්නේ. ඒත් ඒ කිසිම එකක් සම්බන්ධ වැඩපිළිලක් නැහැ. අනිත් එක දැන් මේ වගේ එකක් වුණාට පස්සේ මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට විතරක් පවරලා ඉන්න බෑ. මේකට පාසල්, ජනමාධ්‍ය ආයතන, හමුදාව, පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, ගොවි සමිතී, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ඔක්කොමල එකට එකතු වෙච්ච ඒකාබද්ධ මෙහෙයුමක් නැතුව මේ දලඹුවගෙන් බේරෙන්න බෑ. දැනටමත් ලංකාවේ අස්වැන්න විශාල වශයෙන් විනාශ කරලා තියෙන ආහාර පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා. දැන් මේකේ ආහාර පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා, විශේෂයෙන් වී සහ එළවලු වලට මේ දලඹුව ප්‍රහාරය දීමත් එක්ක ආහාර පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා. ඒතකොට මේකට මෙහෙම සරලව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මේ නිවාඩුව වළංගු කරා කියලා නිවේදන නිකුත් කළා හරියන්නේ නැහැ. සියලු දෙනා එකට එකතු වෙච්ච ඒකාබද්ධ මෙහෙයුමක් ඕන. මේ මෙහෙයුමට ගොවි ජනතාව සහභාගී කරගන්න. මේ මෙහෙයුමට පාසල් ශිෂ්‍යෝ සහභාගී කරගන්න ඕනේ. මේ මෙහෙයුමට ග්‍රාම නිලධාරීන්, සමුර්ධි නිලධාරීන්, දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් මේ අය සියලු දෙනා සම්බන්ධ කරගන්න. එතකොට එහෙම සම්බන්ධ කර ගැනීමකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙන්න ඕනේ. ජනමාධ්‍යවල කොම බය කරන ප්‍රවෘත්ති මිසක මොකක්වත් යන්නේ නැහැ. මොකද්ද මේකට කරන්නේ කියන්නේ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ කිසිදු සැලැස්මක් නැතුව නිකන් ආණ්ඩුව හිතෙන දේවල් කරනවා. දැන් මේක අපි හිතනවා මේ ප්‍රශ්නේ දැන් ගුවන්තිවට ගොවීන්ට වන්දි හම්බෙන්නෙත් නැහැ. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නකුත් එනවා. ෆුඩ් සෙකියුරිටි, ආහාර ආරක්ෂණය, ලංකාවේ ආහාර පිළිබඳ ප්‍රශ්නයක් එනවා. තියෙන ආහාරවල විෂ සහිතභාවය පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ගොවීන්ගේ ජීවිකාව පිළිබඳ ප්‍රශ්නයක් එනවා. මේ කිසිදු ප්‍රශ්නයක් මේකෙන් විසඳෙන්නේ නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රශ්නේ ස්වභාවික විශ්ලේෂණයක් ආපු එක නෙවෙයි. ස්වභාවික විශ්ලේෂණ ඕන තරම් එන්න පුළුවන්. ඔය දලඹුවෙක් හරි සලබේක් හරි මොකෙක් හරි එන්න පුළුවන්. ආවට පස්සේ ඒකට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? ඒකෙන් හානියටපත් වෙච්ච මිනිසු සම්බන්ධ තියෙන වැඩපිළිවෙල මොකක්ද? ඒ සඳහා රජය මැදිහත් වෙන්නේ කොහොමද කියන එක තමයි බරපතලම ප්‍රශ්නේ. ඉතින් ඒ බරපතල ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අනිත් එක මෙතන කෘෂිකර්ම ලංකාවේ කෘෂිකර්ම ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලංකාවේ කලින් මිශ්‍ර භෝග වගාවනේ තිබුණේ. දැන් හේංගෝවි දැන තිබුණේ. ඔය බඩිරිඟු ඇව්වොත් හේන්ව. හේංගෝවි තැන තිබුණා. හේනක් ඇතුලේ මිශ්‍ර භෝග වගාවක් තියෙනවා. බහුවිධ භෝග වගාවක් තියෙනවා. එතකොට කවුරු හරි එක පලිබෝධකෙක් ආවට මුළු හේනම විනාශ කරන්න බෑ. එක ආහාර වර්ගයකට තමයි උගේ පළවෙනියට උගේ ප්‍රහාරය එන්නේ. එතකොට දැන් ඒ වෙනුවට දැන් මේ වාණිජ භෝග වගාව කියලා එකක් පටන් ගන්නනේ. ඉන්ඩස්ට්‍රියල් ඇග්‍රිකල්චර් කියලා වාණිජ කෘෂිකර්මාන්තය පටන් ගන්නනේ. ඒක ඇතුලේ කරන්නේ මහා පරිමාණව එක භෝගයක එක විශේෂයක්. මොකක් හරි එක ශාක විශේෂයක් අක්කර 10 ගණක් වවනවා. එතකොට ඒකට එන සතෙක්ට හරි වෙනත් වෛරසයකට හරි මොකයකට හරි මුළු වගාවම විනාශ කර දාන්න පුළුවන්. අපේ දැන් ලංකාවේ සම්ප්‍රදායික ගොවියා කරපු කෘෂිකර්මාන්තයේ තිබුණේ මිශ්‍ර භෝග වගාව, බහුවිධ භෝග වගාව. ඊට පස්සේ දැන් මේ වාණිජ කෘෂිකර්මාන්තය ගේනවා, කියලා තමයි මේ ඒක භෝග වගාව කියන එක පටන් ගත්තේ. එතකොට ඒක දැන් ලෝකෙත් නිර්දේශ කරලා තියෙනවා ඒක භෝග වගාව කරන්න එපා, ඒක වැරදි කියලා.
එකම විශේෂය, එකම ශාක විශේෂය අක්‍ර දාස්ගණක් වැව්වට පස්සේ සම්භාවිතාව වැඩි මෙවැනි අනතුරකට ගොදුරු වෙනවා. ඉතින් රජයේ ප්‍රතිපත්තියම, රජයේ ප්‍රතිපත්තිය තියෙන්නේ දිගටම අර සුළුහා මධ්‍ය පරිමාණ ගොවියාගේ බහුවිධ භෝග වගාව විනාශ කරමින්, ඒකෝෂි කර්මාන්තේ විනාශ කරමින් ක්‍රමානුකූලව අර සමාගම්වල ඉන්ඩස්ට්‍රියල් ඇග්‍රිකල්චර් කියන එක ගේන එක. දැන් පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුවේ කෙටි කාලන වැඩපිළිවෙල පැහැදිලි කරද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා ඇග්‍රිකල්චර් වෙනුවට ඇග්‍රි ඉන්ඩස්ට්‍රි ගේන්න ඕනේ. අගමැතිවරයා රජයේ ප්‍රතිපත්තිය එහෙම කිව්වේ. එයා කිව්වේ ඇග්‍රිකල්චර් කිව්වට පස්සේ ඒ පොළව ආශ්‍රිත සංස්කෘතියක් කියනවා. එතකොට සුළුහා මධ්‍ය පරිමාණ ගොවියාගේ පොළව ආශ්‍රිත සංස්කෘතිය. ඒක වෙනස් කළා ඇග්‍රිකල්චර් වෙනුවට ගේන්න කිව්වා ඇග්‍රි ඉන්ඩස්ට්‍රි. ඒ කියන්නේ මේක ව්‍යාපාරයක් බවට, කෘෂි ව්‍යාපාරයක් බවට පත් කරන්න ඕනේ කිව්වා. ඒ සඳහා මහා පරිමාණ භෝග වගාව, ඒක භෝග වගාව ප්‍රචලිත කරන්න ඕනේ කිව්වා. ඒක තමයි ලංකාවේ දැන් නිල වශයෙන් රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය තියෙන්නේ. ඒක කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඒක තියෙද්දි මේ දළමියෙක් හරි මොකෙක් හරි ආවට පස්සේ ඒක වලිගෙන් අල්ලලා විසඳන්න බෑ. දැන් මේ වෙලා තියෙන අර සද්ධර්ම රත්නාවලිය කියනෝනේ ආඳා යවා තබලා වල්පත ගත්තාසේ කියලා, ඒ වගේ තමයි වෙලා තියෙන්නේ. ආඳට යන්න දෙන්නේ දැන් වලිගෙන් අල්ලගෙන දඟලනවා. කෘෂිකර්ම ප්‍රතිපත්තිය හැදුවා සම්පූර්ණ එක සතෙක්ට ඇවිල්ලා මුළු ලංකාවම විනාශ කරන්න පුළුවන් જાතියට කෘෂිකර්ම ප්‍රතිපත්තිය හැදුවා. තිබුණු සම්පදායික කෘෂිකර්මාන්තයේ තිබුණු යහපත් දේවල් ටික ඒක අතහැරියා. බහුජාතික සමාගම්වල ඊටාම ඉක්මනින් විනාශ වෙන සුළු බීජ වර්ග ගොවියට පුරුදු කළ දේශීය බීජ වර්ග විනාශ කරා. දැන් ඒකේ තියෙන අවසම්පති ඵලය තමයි මොකෙක් හරි සතෙක්ට ඇවිල්ලා මාස කීපයක් ඇතුළත මුළු ලංකාවේම ආහාර භෝග ටික විනාශ කරලා දාන්න පුළුවන්. ඒතට ඒක කරද්දී ඒක අඩුම ගානේ ඒකට අදාළ සැලැස්ම. ඒ සතාට මූල දෙන සැලැස්මක්වත් නැහැ. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ මේ සත්තුන්ගේ ප්‍රශ්න ගත්තොත් එහෙම ප්‍රශ්නේ තියෙන්නේ සේනදලඹුව විතරක් නෙමෙයි. දැන් කවුරුත් කතා කරන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ දවස්වල මොණරාගල දිස්ත්‍රික්කයේ තනමල්ලිල ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා විෂ සහිත සලබේ. රාත්‍රියට එනවා සලබේ, ඌ විෂ සහිතයි. උගේ තටු ගෑවුනොත් එහෙම ඇඟේ කසනම රතුපාට පළු දාන. දැන් ප්‍රදේශ ගණනාවක රණෝරාව, කිතුල්කොටේ, සූර්යාර, ඇතිමලේ ප්‍රදේශ ගණනාවක ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා මේ සලබයන්. එතකොට ඒ සලබයා, ඒ විෂ සහිත සලබයා ඌ ලංකාවේ එකෙක් නෙමෙයි. ලංකාවේ කලින් හිටියේ ලංකාවේ දැකලා නැති සලබේ. එතකොට පිටරටකින් ලංකාවට ආපු සලබේ. එතකොට ඒ සලබයා සම්බන්ධ මොකද්ද ක්‍රියාමාර්ගය? ඌට පස්සේ සෞඛ්‍ය බලධාරීන් ජනතාවට කියනවා මදුරු net දාගෙන නිදාගන්න. මදුරු දැල් දාගෙන නිදාගන්න එතකොට හරි කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මදුරු දැල උඩ සලබෑ වැහුවට පස්සේ උගේ පිහාටුවේ තියෙන සුදු පාට කුඩු විශේෂය මදුරු දැලෙන් ඇතුළට වැටෙනවා. ඒක ගෑවුනාට පස්සේ ආයෙ පළු දානවා. සද දැන් මදුරු දැල් දාන එක තේරුමක් නැහැ. දැන් ඒක කිව්වට පස්සේ තනමල්ලිල ජනතාවට දැන් සෞඛ්‍ය බලධාරීන් කියනවා රෑට ලයිට් දාන්න එපා කියලා. ඔන්න ලංකාවේ රජයේ උත්තර. විශේෂිත සලබෙක් ඇවිල්ලා මිනිස්සු අසාත්මිකතාවයට ගොදුරු වෙලා ලෙඩ වෙද්දී රජයේ පිළිතුර විදිහට දීලා දින රෑට ලයිට් දාන්න එපා කියලා. ඒක ඕන මොඩේට තේරෙනවානේ. ලයිට් එකට තමයි සලබෑ එන්නේ. ලයිට් දාන්න නැතුව හිටියනම් සලබෑ එන්නේ නැහැ කියලා ඕන කෙනෙක්ට තේරෙනවා. ඕක ආයේ රජෙන් ඇවිල්ලා අමුතුවෙන් කියන්න තියෙන දෙයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙනවා මේ ප්‍රදේශ ඔක්කොම අලින්ගේ තර්ජනයට ගොදුරු වෙච්ච ගම්මාන. රෑට ලයිට් දාන්න නැතුව හිටියොත් ඇවිල්ලා අලියා ගන්නවා. ලයිට් දැම්මට පස්සේ ඇවිල්ලා සලබෑ මේ ප්‍රහාරය එල්ල කරනවා. ඒකට දැන් මේවට අදාළව මොකක්වත් රජයේ වග කියන්නේ නැහැ. රජයේ මැදිහත් වීමකුත් නැහැ. දැන් කොළඹ දිස්ත්‍රික්කේ වේගෙන් පැතිරෙමින් යන අර ඔරෙන්ජ් මයිග්‍රන්ට් කියන සමනලේ දැයි ඒ ඔරෙන්ජ් මයිග්‍රන්ට් අනිවාර්යයෙන්ම සේනා දළඹුවා තරමේම විනාශයක් වීමේ සම්භාවිතාවක් සහිත. තාම එහෙම වෙලා නැහැ. එහෙම වීමේ සම්භාවිතාවක් සහිත. මොකද පහුගිය කාලේ අර මාර්ග සංවර්ධනය කියලා පාරවල් දෙපැත්තේ ඔක්කොම ඇහැල ගස් හිටෙව්වා. කොළඹ ලස්සන කිරීමේ ව්‍යාපෘති යටතේ ඇහැල ගස් හිටෙව්වා. ඇහැල ගස් හිටවද්දි හිටෙව්වේ ලංකාවේ ඇහැල ගහ නෙවෙයි, මැලේෂියාන ඇහැල ප්‍රභේදයක් තමයි හැමතැනම හිටෙව්වේ. ඔය ඔරෙන්ජ් මයිග්‍රන්ට් කියන සමනලයා ඒ සාමාන්‍යයෙන් ඒ සමනලියෝ ගත්තොත් මේගොල්ලෝ එක ශාකයක් ආශ්‍රිත කරගෙන ඉන්නේ. ඔරෙන්ජ් මයිග්‍රන්ට් කියන සමනලයා මැලේෂියාන ඇහැල ගහත් එක්ක ඉන්න සමනලෙ. එතකොට අර නගර අලංකරණ ව්‍යාපෘතියට කිසිදු ප්‍රමිතියකින් තොරව මැලේෂියාන මේ ඇහැල ගස් හිටුවීමේ ප්‍රතිඵලය තමයි දැන් ඒ සලබයා සමනලයා ලංකාවේ ආක්‍රමණයක් බවට පත් වෙච්ච එක. ඌ කලින් ලංකාවේ ඔය විශේෂය හිටියේ නැහැ. ඒ සමනලයා ලංකාවට ආවා කියලා කියන්නේත් අර මැලේෂියාවෙන් ගෙන්නපු මැලේෂියාන ඇහැල ගස් වල පැලත් එක්ක. එහෙම විශ්වාස කරන එහෙම වෙන්න තියෙන්නේ නැත්තේ කිය. දැන් කොළඹ දිස්ත්‍රික්කයක්, ගම්පහ දිස්ත්‍රික්කයක් පුරා වූ පැතිරෙමින් ඉන්නවා. එතකොට ඒක ඉදිරියේදී වෙන වියසනේ. එතකොට ඒක සම්බන්ධ මොකද්ද? ඒ ගිනිකොන දිග ආසියාවේ ඉන්නේ කහපාට සමනලයා. එතකොට ඒක දැන් ආක්‍රමණික ජීවියෙක් විදියට, ඉන්වේසිව් ස්පීසිස් එකක් විදියට ලංකාවේ බෝ වෙන එක සම්බන්ධ මොකද්ද අරන් තියෙන පියවර? මොකද්ද ඒක සම්බන්ධ තියෙන ඉදිරි දැක්ම? මේ කිසිම දෙයක් ගැන ඉදිරි දැක්මක් නැහැ. ඒ නිසා මේ මහලුකුර රට සංවර්ධනය කරන්නයි අර මෙගා පොලිස් අනම්මනම් ව්‍යාපෘති ගැන කියනවා. මේ දළඹුවෙක් එක්ක සටන් කරන්න බැරි ආණ්ඩුනේ මේවා.
දළඹුවෙක් සමනලෙක්කාවට පස්සේ මුළු ලංකාවම ඉවර කරලා යන්න පුළුවන් ඒ සතාට. ඒවට අදාළ කිසිම සැලැස්මක්, ඉදිරි දැක්මක්, ඒවට කොහොමද ආරක්ෂාව සපයන්නේ කියලා පූර්ව වැඩපිළිවෙළක් මොකක්වත් නැහැ. ඒ වගේම කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රතිපත්තිය, නගර අලංකරණය පිළිබඳ ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ. මේ අවදානම් සත පහකට ගණන් ගන්න නැතුව සම්පූර්ණයෙන්ම බහුජාතික සමාගම් වලයි ප්‍රාග්ධන හිමියන්ගේ හිත සැනසෙන විදිහට. ඉතින් ඒක නිසා දැන් අවසානයේදී ලංකාවේ ගොවි ජනතාව, ලංකාවේ හාල්, එළවලු, බඩඉරිඟු පරිභෝජනය කරන ජනතාව බරපතල අර්බුදයකට මුහුණ පාන. ඉතින් ලංකාවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය අවසාන අයවැය මොකද්ද මේගොල්ලෝ කිව්වේ? අවසාන අයවැය ප්‍රධාන භෝග කියලා හඳුන්වා දෙද්දී ප්‍රධාන භෝග ගොඩේ බඩඉරිඟු කිව්වනේ. දැන් ලෝකෙම සලකනවනේ අර දිතීක වශයෙන්. ඒ කියන්නේ දැන් බඩඉරිඟු හදන්නේ ඇයි ඔච්චර? ඔච්චර බඩඉරිඟු හදන්න හේතුව අර විදේශීය ප්‍රභේද ගෙනල්ලා ගෙනල්ලා පිට රටින් ඇට ගෙනල්ලා ගෙනල්ලා බීජ මෙච්චර බඩඉරිඟු හදන්නේ. බඩඉරිඟු හදන්නේ කුකුල්ලන්ට ගන්න දැන්. මේක කුකුල් මස් කර්මාන්තය සඳහා තමයි බඩඉරිඟු හදන්නේ. ඒක ලෝකේ දැනට කෘෂි විද්‍යාඥයෝ කතා කරන එකක්. එන වෙනත් සත්තුන්ට දීම සඳහා ආහාර භෝග මහා පරිමාණව වැවීමේ ව්‍යාපෘති විසින් මිනිස්සු ඍජුවම ආහාරයට ගන්න ආහාර විනාශ විය හැකියි කියන එක. ඒක කතා කරලා තිබුණ එකක්. ඉතින් අර පහුගිය අයවැයේ බඩඉරිඟු ප්‍රධාන භෝගයක්, බඩඉරිඟු වලට ණය සහන ඔක්කොම දීලා බඩඉරිඟු වවනවා, ඒකට පිටරටින් හයිබ්‍රිඩ් බඩඉරිඟු ගේනවා කියද්දී අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය විදිහට අපි අපේ අදහස ඒ අයවැයට ගත්ත මාධ්‍ය සාකච්ඡාවත් අපි කිව්වා මේක වැරදි, මේක විසින් විශාල විනාශයක් එල්ල වෙන නියමිතයි කියලා. දැන් අන්තිමට වෙලා තියෙන්නේ ඒක කුකුල්ලොන්ට කන්න කියලා බඩඉරිඟු හදනවා. ඊට පස්සේ ඒ බඩඉරිඟු නිසා මිනිස්සු කන වී, එළවලු, සෝයා, රටකජු, ඊට පස්සේ බීලුණු මේ ඔක්කොම විනාශ වෙමින් යනවා. මේක ඉතිරි භෝග වලටත් අනාගතේ ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා. අනිත් එක මේ දළඹුව ආපු රටවල් 44න් එක්කවත් ඒ දළඹුව ඒ රටෙන් සම්පූර්ණයෙන් වඳ වෙලා නැහැ. ඒ රටවල 44ම දළඹුව තාම ඉන්නවා. ඒ නිසා ලංකාවෙත් අපිට අනුමානයක් කරන්න බෑ. දැන් මොනවා කරත් මේ දළඹුව නැති ලංකාවක් ගැන මෙතනින් පස්සේ අනුමාන කරන්න බෑ. ඒක කලින් තීරණය කළ යුතු තිබුණ එකක්. ඒ නිසා දැන් බලන්න වෙන්නේ මේ දළඹුවත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා තමයි දැන් හොයාගන්න. ඒ දළඹුවගේ හානිය අවම කරගන්නමින් උත් එක්ක ඉන්නේ කොහොමද කියලා තමයි දැන් හොයාගන්න වෙලා තියෙන්නේ. මොකද මීට කලින් ලෝකේ මේ දළඹුව ආපු රටවල 44ම දළඹුව මුළුමනින් විනාශ කරන්න අසමත් වුණා. ප්‍රශ්න තියෙන අඩුම ගාන එක පාලනය කිරීම සඳහා ඒ රටවල් වල විශේෂයෙන් නයිජීරියා ප්‍රමුඛ අප්‍රිකානු රටවල් වල කෘෂි විද්‍යාඥයෝ විසින් කරපු සොයා ගැනීම මේ මාර්ගෝපදේශන පවා හරියට ලංකාව ඇතුලේ පාවිච්චි වෙන්නේ නැහැ. ඔක්කොම ආයෙ අලුතෙන් මුල ඉඳලා හොයා ගන්න හදනවා වගේ එකක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේක අපි දකිනවා තාම බරපතල ලෙස ලංකාවේ ජනතාව පිළිබඳ වගකීම් විරහිත තත්ත්වයක් ආණ්ඩුවේ රජයේ වගකීම් විරහිත තත්ත්වයක්. ඒ නිසා රාජ්‍ය ආයතන, රජය, දේශපාලන අධිකාරිය මේ සම්බන්ධ සම්පූර්ණ වගකීම් යුතුයි. අපි බල කරනවා ගොවීන්ට ප්‍රමාණවත් වන්දියක් දෙන්න, මූලික වශයෙන් දළඹුව විනාශ කරන්න පියවර ගන්න, ඒ සඳහා වන සැලැස්ම ජනතාවට ඉදිරිපත් කරන්න, ඒක ඇත්ත කියන්න, බුරු කියන්න නැතුව ඇත්ත කියන්න, සහාර විශේෂිත රසායන ද්‍රව්‍ය වෙනුවට වෙනත් විකල්ප තෝරන්න, විශේෂයෙන් ගොවි ජනතාවට වන්දි ගෙවන්න. වන්දි ගෙවද්දී අක්කරේට උපරිම රුපියල් 40,000 කියන වන්දි සීමාව කිසිසේත්ම ගොවියන්ගේ ජීවිතයට විකල්පයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ගිය වියදම ගෙවා ගන්න එක විතරක් නෙමෙයි, ප්‍රශ්නේ තියෙන්නේ ගොවිය ජීවත් වෙන්නේ කොහොමද කියන එක. එතනින් එහා ඒ නිසා රුපියල් 100,000 - 120,000 ආදායමක් හම්බෙන අක්කරයක් බඩඉරිඟු විනාශ වුණාට පස්සේ රුපියල් 25,000 30,000 දීලා හරියන්නේ නැහැ ගොවියට. යාට ඊට පස්සේ ජීවත් වෙන්න බෑ. ඒ නිසා මෙතන ප්‍රශ්න ණය බේරීම විතරක් නෙවෙයි, මේගොල්ලෝ ජීවත් වෙන්න බෑ, දරුපවුල් ජීවත් වෙන්න බෑ ගොවියගේ. ඒ නිසා මේ වන්දි ගෙවීමේ ක්‍රියාවලියට අපි විරුද්ධයි. මීට වඩා වැඩි වන්දියක් ගොවීන්ට දිය යුතුයි. ඒ නිසා ගොවීන්ට වන්දි ගෙවීමේ සහ තක්සේරු ක්‍රියාවලියේදී සිද්ධ වෙන සියලු අකටයුතුකම් වලට විරුද්ධව ගොවීන්ගේ අයිතීන් වෙනුවෙන් අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. අපි බල කරනවා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කරන්න, සැලැස්ම ජනතාවට ඉදිරිපත් කරන්න, මේ ගලඹුව වන්දි කිරීම සැලැස්ම. ඒ වගේම මේ දළඹුව එන අවදානම තිබියදී 2018 මැයි මාසේ ඉඳලා මේ 2019 ජනවාරි මාසේ අග දක්වා පොල් ගෑවද කියන එක සම්බන්ධ මොකද්ද කරේ, මොකද්ද රජය කරේ, මොකද්ද ගත්ත පියවර කියන එක සම්බන්ධ වහාම කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මේ පිළිබඳ ගත්ත පියවර ගැන වහාම කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍යයි. අවදානම දැක්කට පස්සෙත් ඇයි ක්‍රියාත්මක නොවුනේ කියන එක සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍යයි. අපි හිතනවා කෘෂිකර්ම අමාත්‍යවරයා සහ රජයේ අනෙකුත් බලධාරීන් ඒකට අදාළ යම් පැහැදිලි කිරීමක් කරයි කියලා, කළ යුතුයි කරන්න කියලා අපි බල කරනවා.